අයිබන් වෛදතුමනි අයිබෝවන් වෛදතුමන මේ දවස්වල ලංකාවේ කොරෝන වෛරසය පැතිරෙනවා. මේ කොරෝන වෛරසය කොහොමද අපගේ ශරීරයට බලපාන්නේ කියලා අපි දැනගන්න කැමතියි. කොරෝන වෛරසය කියන්නේ නමක් දාගත්තු මේ විශ්වයේ තියෙන බාහිරින් ඇතිවෙන ශුද්‍ර ජීවීන්ගෙන් එකක් විතරයි. ඒක අනිත් හැම දෙයක්ම වගේ අතීතයේ තිබුණාම වගේ වර්තමානයේ මේ ඇතිවලා තියෙන අනාගතයේත් මේ වගේ ඇතිවෙන අපේ මනුෂ්‍ය ශරීරයට ඇතුළු වෙන එක ආකාරයක වෛරස් එක. අපේ ස්වභාවික ශරීරයේ ඒක ආකාරයට පවතිනවා නම් අපේ ශරීරයට හානිකර දේවල් ඇතුළු වෙන්නේ නැහැ. ඒකේ ප්‍රධානම කරුණ තමයි ශරීරයේ ඇතිවෙන රෝග ප්‍රතිශේධක නැත්නම් ප්‍රතිශක්තිකරණ කියන ක්‍රියාවලිය තමයි මේකෙදි මුල් වෙන්නේ. අපේ දේශීය වෛද්‍ය විද්‍යාව ක්‍රමයේ තියෙනවද මේ ප්‍රතිශක්තිකරණේ රඳවා ගන්න? එහෙම නැත්නම් ප්‍රතිශක්තිය වැඩි කරන්න තියෙන දේශීය ඖෂධ වර්ග එහෙම නැත්නම් ආහාර වර්ග මොනවද තියෙනවද අපිට? ප්‍රතිශක්තිකරණය කියන එක ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ හරයේ තියෙන එක කරුණක්. ඉතින් මේ ප්‍රතිශක්තිය කියන එක ශරීරයේ තියෙන දෙයක්. ප්‍රතිශක්තියේ කොටසක් ඉපදෙනකොටම තියෙනවා. ඒ වගේම අපි ලෝකෙද බිහුණාට පස්සේ ජීවියා ලෝකයේ ජීවත් වෙලා වර්ධනය වෙලා එනකොට ප්‍රතිශක්තිය ඒ තව කොටසක් හැටියට වර්ධනය වෙනවා. ආයුර්වේද ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ ප්‍රතිශක්තිය වැඩි කිරීම නෙමෙයි. ප්‍රතිශක්තිය ස්වභාවික විදියට ක්‍රමවත් විදියට පවත්වාගෙන යෑම. එතකොට ඒ පුද්ගලයාට ආවේනික ප්‍රතිශක්තිය එහෙම පවත්වාගෙන යනවා නම් බාහිර දේවල් වලට ඇතුළු වෙලා බලපෑම් කරන්නට බෑ. අපි දන්නවා අද ලෝකයේ ගන්න ආහාරවල විෂමතා තියෙනවා. පුද්ගලයාගේ ජීවන චර්යාව සිදුවෙන්නේ ආයුර්වේද මූලධර්ම වලට විරුද්ධව. එතකොට ඉබේම ප්‍රතිශක්තිය නැති වෙනවා. සමහර රෝග වලට ගන්න ඖෂධ කෙලින්ම ශාරීරික ප්‍රතිශක්ති ක්‍රියාවලිය කරා බලපාලා එව්ව අඩු කරනවා. ඉතින් එතකොට අපිට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙනවා ප්‍රතිශක්තිය වැඩි කිරීම සඳහා දීලා නැවත ප්‍රතිශක්තිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඖෂධ වර්ග තියෙනවා. ඒ වගේම ඒවත් එක්කම යා යුතු ආහාර පාන, ඇසරීම් රටාව එවැනි දේවල් තියෙනවා. දැන් මේනකොට අපි ගෘහස්ථ මට්ටමින් ගත්තාම උණක් හෝ මොක් හරි දෙයක් ආසාදෙන වෙන්න වළක්වන්න අපි යම්කිසි දේශ වෛද්‍ය ක්‍රමයේ භාවිත කරන ඖෂධ වර්ග පාවිච්චි කරනවා. එතනත් මම පොඩි පැහැදිලි කිරීමක් දැනුවත් කිරීමක් කරන්න ඕන මහ ජනතාව. මොකද අද බලනකොට විශේෂයෙන්ම අපේ රටේ හුඟක් වැරදි විදිහට මේ ආයුර්වේදයේ තියෙන නිවැරදි දේවල් වැරදි විදිහට ප්‍රචාර වෙලා යනවා. ඒක නිසා ඒකෙන් රෝගියාට හානි වෙනවා, ආයුර්වේද වෛද්‍ය ක්‍රමයටත් හානි වෙනවා. රෝගයක් තියෙනවා නම් Tamanට අත්බෙහෙත් කරලා හරියන්නේ නැහැ, වෛද්‍යවරයෙක් හම්බෙන්නට යන්නට ඕනේ. ඒ රෝගී ලක්ෂණ තියෙනවා නම් මොකද ඖෂධයක් කියන්නේ? ඖෂධ හැටියට ගන්න දෙයක් කියන්නේ බෙහෙතක්. බෙහෙත ගන්න නෑ නිකං කෙනෙක්. බෙහෙත ගන්න රෝගයකට විතරයි මේ බෙහෙත තියෙන්නේ. එහෙම නැත්නම් ශරීරයේ ඒක ගත්තන් පස්සේ වෙනත් රෝග හදනවා. ඒ නිසා ඒ බෙහෙත් නොවන, ඖෂධ නොවන නමුත් සමහර අපිට තියෙනවා ඖෂධ සහ ආහාර ගුණයේ තියෙන දේවල් ගොඩක් තියෙනවා. අපි දන්නවා දැන් අපි හිතමු ගොටුකොල ගත්ත. ගොටුකොල අපේ ආහාරයක්, හොඳ ආහාරයක්. ඒ වගේම හොඳ ඖෂධයක්. නෙල්ලි රස කිඳ කියලා තියෙනවා. අපි ඒව නමුත් ඒව නිතර භාවිතා කරන්න හොඳ නෑ. ඒ අවස්ථාවට විතරක් සුදුසු අවස්ථාවල් විතරක් පාවිච්චි කරාට කමක් නෑ. ඒක තව හානියක් සිදු වෙනවා. අපි නිතර මේ ඖෂධ තියෙන දේවල් පාවිච්චි කරන්න ගත්තොත් ඒ පුද්ගලයාගේ ශරීරයේ ඊට පස්සේ ඒ ඖෂධයක් හැටියට ඒක වැඩ කරන්නේ නැතුව යනවා. ශරීරයේ ස්වභාවිකව ඒ තත්ත්වය පවත්වාගෙන නිරෝගී වෙන්නට අනාගතයේ නේ පාවිච්චි කරන්න පුළුවන් දේවල් අපිට බොහොමයක් තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් ස්වභාවික ආහාර රටාවට පුරුදු වෙන්න ඕනේ. පළවෙනිම දේ කෘත්‍රිම දේවල් වලින් ඉවත් වෙන්නට ඕනේ කියලා තියෙනවා. ඒ වගේම හොඳ දේවල් තමයි ජලය හොඳින් බොන්නට ඕනේ. කිරි නිෂ්පාදන හුඟක් හොඳයි. අද තියෙනවා හුඟක් කොළ කැඳ වර්ග. හැබැයි කොළ කැඳ වර්ගත් සුදුසු කොළ කැඳ භාවිතා කරන්න. ගෝටු කොළ, මුගුණුවෙන්, හාතවාරිය. ඔය වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් නම් පොල් කිරි ටිකක් අඩුවෙන් දාලා හැම කොලෙස්ටරෝල් හැම වැඩිපුර තියෙනවා. එතකොට ඒක අපේ ප්‍රතිශක්තිය සහ නිරෝගී භාවය, ස්වස්ථ භාවය ආරක්ෂා කරගෙන යන්නට හේතුවක් වෙනවා. දැන් ડોක්ටර් මේකට සමාජයේ කතාබහක් ඇති වෙලා තියෙනවා. මිනිස්සු අතර මේ වෛරසයේ පැතිරීමත් එක්ක අපේ පළාතේ මේ වෛරසෙයිද අපිට වැළඳෙයිද කියලා. ඒ වගේ බියක් තියෙන සමාජයකට අපිට දෙන්න පුළුවන් උපදෙස මොනවාද වෛද්‍ය විද්‍යානුකූලව? ප්‍රධානම උපදේශය තමයි මේ වෛරස් කියන දේ ලෝකෙින් නැති කරන්න බෑ. පිළි කරණ තියෙන එකම දේ මේ වෛරස් වලට එහෙම නැත්නම් බැක්ටීරියා වලට එහෙම නැත්නම් වෙනත් ක්ෂුද්‍ර ජීවීන්ට ශරීරයට බලපෑම් කරන්න නැත්නම් ශරීරය පරාජ කරන්න ශරීරයේ තියෙන රෝග තත්ත්වය නැති කරන්නට බැරි වෙන විදිහට ශරීරයේ ප්‍රතිශක්තිය හරියාකාරයෙන් පවත්වාගෙන යාම තමයි කරන්න ඕනේ. මේ කොරෝනා වෛරසය පිටරට ඇවිල්ලා දැනටම ඇවිල්ලා තියෙනවා. සමහර විට මේ ඇවිල්ලා මේකට මුහුණ දීපු අය ඉන්නවා රෝගය හැදෙන්නේ නැතුව. බොහෝම පොළේ මොකද AI ගේ හොඳ ප්‍රතිශක්තියක් තියෙනවා. ස්කීප දිනේකට විතරක් රෝගය වැළඳෙන්නට පුළුවන්කම තියෙනවා. තියෙනවා අවදානම් තියෙනයි මෙතන තියෙන විශේෂයෙන්. ඒ අවදානම් තියෙනයි තමයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් මම අර කිව්වේ ආහාර පාන වලින් ඒකට විරුද්ධව කටයුතු කරන. විහරණ තමන්ගේ හැසිරීම අවතුම් පැවතුම් වැරදි විදිහට ගත කරන උදාහරණයක් ඇරෙයිද මම කිව්වොත් අපි එක දිගට AC එක වැඩ කරලා. එක පාර්ණම තද අවුවට එළියට යනවා නම් ඔක අපේ ජීවන රටාව වෙනවා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට ප්‍රතිශක්තියට බලපාන ප්‍රධාන කරුණක් තමයි මනස. කම්පියුටර්ස් වැඩිපුර භාවිතා කරන, ෆෝන්ස් වැඩිපුර භාවිතා කරන, කෘත්‍රිම දේවල් වැඩිපුර ඕනවට වඩා භාවිතා කරන, කන අනවශ්‍ය ශබ්ද ඒ වගේ දේවල් වලට වැඩිපුර භාවිතා කරනවා, ස්පර්ශයේ වැඩිපුර දේවල් කරනවා නම් විරුද්ධ දේවල් ඒක වක්‍රාකාරව ප්‍රතිශක්තිය අඩු කරන්නට බලපාන. අපි වෙලාවට ආහාර ගන්නේ නැත්තම් රෑ නිදිමරලා ගිහිල්ලා අපි රෑ නානවා නම් එතකොට දවල්ට නිදා ගන්නවා නම් කෘත්‍රිම ආහාර පාන වැඩිපුර ගන්නවා නම් ජලයේ පානය හරියට කරන්නේ නැත්තම්
එවැනි දේවල් ගත කරන පුද්ගලය ඉන්නවනම් හැබැයි මේ පරිසරයක ඉන්නවනම් අවධානමක් තියෙනවා. අනිත් වැදගත්ම කරුණ තමයි මනස නිරවුල්ව තියාගන්න. අපි වැඩි ක්‍රෝධ කරන්නට හොඳ නැහැ. අපි වැඩි තරහ කරන්නට හොඳ නැහැ. අපි වැඩි මානසික පීඩණයෙන් පෙළෙන්නට හොඳ නැහැ. අපි කියන්නේ අද ස්ට්‍රෙස් කියලා. ඔක කෙලින්ම බලපාන ප්‍රතිශක්තිය. එහෙම දීර්ඝ තියෙන. එතකොට ඒ වගේ පුළුවන් තරම් ආවම වෙන්න උත්සාහ කරනවා නම් අපිට මේ එන බාහිරින් එන මේ කොරෝනා වෛරසය නෙමෙයි ඉදිරියට එන විතර වඩා ප්‍රබල වෛරසය එන්න පුළුවන්. ඒ වගේ නුත් වැලකින්නට පුළුවන්කම තියෙනවා. මේ ආයුර්වේදයේ තියෙන මූල ධර්මානුකූල ජීවත් වෙන්න පුළුවන්. මේ නිසි ක්‍රමවේද මාත්‍රා පාවිච්චි කරමින් මේ ඖෂධ ආහාර පාන ගන්නවා නම් දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව මේ ව්‍යාප්ත වෙන කොරෝනා වෛරසයෙන්ද අපිට ගැලවෙන්න පුළුවන්කමක් තියෙනවද? තාමත් පැහැදිලිව තියෙනවා. නමුත් මම එකක් කියන්නට ඕනේ. කොරෝනා වෛරසය හැදිලා වෛරසයේ ආසාදනය වෙලා ඒකේ සංකූලතාව කියන්නේ උපද්‍රව. සමහරට ඕකේ උපද්‍රව තියෙනවා වකුගඩුවට වෙනත් ශරීරයේ ඉන්ද්‍රයන්ට. එහෙම වෙලා බරපතල වුණොත් ඒ උපද්‍රව වලට ප්‍රතිකාර කළ යුතුයි අනිවාර්යයෙන්ම. නමුත් වෛරසයේ හැදෙන්නට ඉඩකඩ තියෙන වෛරසයෙන් ලොකු හානියක් තම් වෙලා නැති අර ප්‍රතිකාරත් කරගෙන යන හානි උනායට උනා ආයුර්වේද මේ ප්‍රතිකාර සහ මේ මම කියපු මූල ධර්මයන් ආහාර ඒ විහරණ සහ ආයුර්වේදයේ තියෙන ඒ පත්‍යාපත්‍ය දේවලුත් එක්ක පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම මේ කොරෝනා වෛරසය නෙමේ ඉදිරියට එන ඕනෑම වෛරසයකිනුත් ගැලවෙන්නට නැත්තම් බේඩ්ලයින්ට පුළුවන්කම තියෙනවා.